T20 කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම සහ මේ වෙද්දි වඩාත්ම ඉල්ලුමක් තියෙන ක්‍රිකට් රටාව. මේ තරඟ රටාව මේ වෙද්දි ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර වගේම රටවල් සංවිධානය කරන ලීග ක්‍රිකට් තරඟාවලිය නිසා ලෝකේ T20 තරඟවලට නැතුවම් බැරි ක්‍රීඩකයෝ බිහි වෙලා ඉන්නවා. ඒ විදිහට ලෝකේ පුරා ඉල්ලුමක් තියෙන ක්‍රීඩකෙක් තමයි කොදෙව් ක්‍රීඩක බ්‍රාවෝ කියන්නේ. බ්‍රාවෝ 2020 ක්‍රිකට් ඉතිහාසයේ කඩල් 500ක් දවාගත් ලෝකේ පළමුවෙනි පන්දු යවන්න බවට පත් වෙන්න සමත් වෙනවා. ඒ කැරිබියන් ප්‍රීමියර් ලීග තරඟාවලියේදී ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සෙල්ලම් කරන මේ තුන්ගිරියව් දක්ෂ ශාන්ත ලුසියා සොක්ස් පිලේ රකීම් කෝන්වෙල් දවා ගනිමින් තමයි මේ කඩේම පහු කරන්න සමත් වෙන්නේ. මේ සුවිශේෂ කඩේම පහු කළාට පස්සේ බ්‍රාවෝ තමන් සමග ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ටත් ස්තුති කරන්න අමතක කළේ නැහැ. මේක විශිෂ්ට ගමනක්. මේ වෙලාවේ මගේ කණ්ඩායමේ සියලුම සමාජිකයන්ට ස්තුති කිරීමට මට අවශ්‍යයි. ඒ වගේම මම ලෝකේ පුරා ක්‍රීඩා කළ සියලුම කණ්ඩායම් වලට මම ස්තුති කරනවා. මේ සුපිර ක්‍රීඩකයා කොදෙව් කණ්ඩායම ලෝක කුසලානේ දිනා ගන්න අවස්ථා දෙකේම ලෝක ශූර කොදෙව් T20 කණ්ඩායම් වල සමාජිකයෙක් වුණු එකත් විශේෂ කරුණක්. T20 තරඟ රටාවේ වැඩිම කඩුලාභියා විදිහට ඉස්සරහින් ඉන්න බ්‍රාවෝ තමයි T20 කඩුලු 400ක් 300ක් මුලින්ම ලබාගත් ක්‍රීඩකයා විදිහට වාර්තා පොතේ ඉන්නේ. මේ විදිහ මේ වාර්තාවේ බ්‍රාවෝට පස්සෙන් ඉන්නේ මාලිංග. පාලි T20 කඩුලු 390ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. මාලිට පස්සේ ඉන්න සුනිල් නරේන් T20 කඩුලු 383කුත් ඉම්රාන් තාහිර් කඩුලු 374කුත් දවාගෙන තමයි මේ වාර්තාවේ ඊළඟට ඉන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.